ඩියකිදි මම කතා කරන්න පැස්කල් වරණයන් ගැන. අපි පන්තියේදි කතා කරා මෙන්න මේ වගේ ෆ්ලෝ චාට් එකක් ශිෂ්‍යයගේ ලකුණු ගාන ඇතුළත් කරයින් පස්සේ ඒ ඇතුළත් කරන ලකුණු ගාන 50ට වැඩි නම් එයා පාස් කියලත් 50ට අඩුයි නම් ෆේල් කියලත් මැසේජ් එකක් ඩිස්ප්ලේ කරන විදිය ෆ්ලෝ චාට් එක. දැන් අපි කරන්නේ මෙන්න මේ ෆ්ලෝ චාට් එක පැස්කල් භාෂාව පාවිච්චි කරලා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් විදියට නිර්මාණය කරන්නේ. මං නෝට් පෑඩ් එක අරගෙන පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරනවා. එතකොට අර අපි ඇතුළත් කරන ඉන්පුට් කරන ලකුණු ගාන තියාගන්න මම වේරියබල් එකක් විචල්යක් නිර්මාණය කරනවා. var විචල්ය නම තමයි f කියලා කියන්නේ. ලකුණු ගාන ඉලක්කමක් නිසා මම මේකේ ටයිප් එක integer කියලා දෙනවා. ඊළඟට මුලින්ම මම message එකක් පෙන්නනවා. write කියන සිතේ පාවිච්චි කරලා ලකුණු ඇතුළත් කරන්න කියන message එක. enter your marks. මේ ඊළඟට input එක ගන්නවා read ln කියන සිතේ හරහා ලබා දෙන input එක. ලබා දෙන ලකුණු ගන්න මම ආදේශ කරන්නේ m කියන විචල්යෙන්. ඊළඟට දැන් තමයි පැස්කල් වරණ කොටස පාවිච්චි වෙන්නේ. මම if කියන පැස්කල් reserve word එක පාවිච්චි කරලා මම check කරනවා ඇතුළත් කරන ලකුණු ගන්න m විශාලද එහෙම නැත්නම් සමානද 50ට වඩා කියලා. එහෙමනම් වෙන්න ඕන දේ then කියලා දාලා අපි ලියනවා. වෙන්න ඕන දේ තමයි message එකක් පෙන්වන්න ඕන, output කරන්න ඕන, write ln මොකක්ද output කරන්න ඕන, pass කියලා. ඊළඟට එහෙම වුණේ නැත්නම් කියන්නේ මේ flow chart එකේ විදිහට ලකුණු 50ට වැඩි නම් තමයි yes නම් තමයි show pass pass කියලා පෙන්වන්නේ. එහෙම නැත්නම් no. එහෙම නැත්නම් තමයි fail කියලා පෙන්වන්නේ. මෙතනදී මේ no කියන වචන වෙනුවට තමයි else කියන වචනේ පාවිච්චි වෙන්නේ. else මොකක්ද කරන්න ඕන? write ln output එක දෙන්න ඕන. output එක දෙන්න ඕන fail කියලා. program එක අවසන් කරනවා. ඊළඟට මේ program එක save කරගන්නවා. desktop එකේ මගේ folder එක pascal test කියන folder එක. මම save කරන නම දෙනවා exam.pascal. ඊළඟට command prompt එකෙන් මේක run කරනවා, compile කරනවා. command එක තමයි fpc. කරගත්ත නම exam.pass. compile කිරීම සාර්ථකයි. exam.exe කියන ෆයිල් එක නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා. මෙන්න මේ නම ගන්න. exam.exe කියන නම ටයිප් කරලා enter කරනවා. දැන් මෙන්න message එක පෙන්නනවා enter your marks කියලා. ලකුණු ගන්න ඇතුළත් කරන්න කියනවා. මම ඇතුළත් කරනවා ලකුණු 70ක් විදියට. එතකොට මෙන්න message එක පෙන්නනවා pass විදියට. නැවතත් මම මේ program එක run කරනවා. ඇතුළත් කරන්න කියන ලකුණු මම මේ අවස්ථාවේදී ඇතුළත් කරනවා ලකුණු 20ක්. ඒකට අදාළ පිළිතුර තමයි fail කියන පිළිතුර. ඒතර මෙතනදී මතක තියාගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. if ලකුණු ගාන 50ට වැඩි නම් මෙන්න මේ தත්ත්වය සත්‍ය වෙනවා නම් තමයි මෙන්න මේ දෙන් කොටස මෙන්න මේ කොටස ක්‍රියාත්මක වෙන්නේ. තාම මෙන්න මේ if else කොටස මේ වරණ කොටස ඉවර නැහැ. ඒ නිසා අපි මෙතන semicolon එකක් යොදන්නේ නැහැ. ඊළඟට else කියන්නේ මේ flow chart එකේ විදිහට නම් no කියන කොටස. else ලකුණු ගන්න 50ට වඩා වැඩි නැත්නම් එහෙම නැත්නම් 50ට සමාන නැත්නම් fail කියලායි output කරන්නේ. මේ විදිහටයි Pascal වරණයන් program එකක්